බුද්ධාගමයි බුද්ධ දර්ශනය කියන්නේ එකක් නෙවෙයි දෙකක්. බුද්ධාගම කියන්නේ ව්‍යාපාරයක්. ලාභ ලැබෙන ව්‍යාපාරයක්. ජීවනෝපායන් සලසන ව්‍යාපාරයක්. ඒ වුණාට ඒ බුද්ධාගමයි කියන්නේ ව්‍යාපාරෙ නිසයි බුද්ධ දර්ශනය කියන බුදු දැක්ම අද දක්වා ආරක්ෂා වෙලා තියෙන්නේ වාර්තාගත වශයෙන්. අන්තිමට බුදුහාමුදුරුවන්ගේ දර්ශනය වාර්තාගත වුණේ ත්‍රිපිටකයේ. අද දක්වා බුදු දර්ශනය දැනගන්න පුළුවන් මූලාශ්‍රය තමයි ඒ ත්‍රිපිටකය කියන වාර්තාව. ඒ වාර්තාවේ ආරක්ෂකය තමයි බුද්ධාගම වශයෙන් සලකන්නේ. බුද්ධාගම මං කලින් කිව්වා ව්‍යාපාරයක් කියලා. ඒ ව්‍යාපාරය කරගෙන යන නම් බුද්ධ දර්ශනය ආරක්ෂා වෙන්න ඕනේ. ඒ දර්ශනය අද මං කලින් කිව් විදිහට ආරක්ෂාලා තියෙන ත්‍රිපිටකය තුළ. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරේ බුද්ධ ශ්‍රාවකයන්. බුද්ධ ශ්‍රාවක බවට පත් වෙනවා කියන්නේ ව්‍යාපාරයකට ඇතුළු වෙන එක. ඒ ව්‍යාපාරය මගින් මාර්ග සැරසෙනවා බුද්ධ දර්ශනය අවබෝධ කරගන්නත්. විදර්ශනා මාර්ගෙන් කරන්නේ විදර්ශනා දුවරින් කරන්නේ ඒ මාර්ගයේ සැරසීම. ඒ වුණාට ඒ මාර්ගය මං කලින් කිව් විදියට ආරක්ෂා වෙන්නේ බුද්ධාගමයි කියන ව්‍යාපාරය නිසා. ඒ මගින් බුද්ධාගම ආරක්ෂා කරන සුද්ධ කාකට හමුදාය කියපු මහා සංකරත්නය සැලකෙන්නේ බුද්ධාගමේ ආරක්ෂකයන් වශයෙන්. ඔවුන් ආරක්ෂා කරන්නේ බුද්ධ දර්ශනය විතරක් නෙවෙයි. ඒ බුද්ධ දර්ශනය ආරක්ෂා කිරීම උපකාර වන රට ජාතියත් ආරක්ෂා කරගන්න මහා සංඝරත්නය උපකාරත් වෙලා තියෙනවා. ඒ නිසා ඒ සංඝරත්නය සැලකෙන්නේ බුද්ධ ශ්‍රාවකයන් සැලකෙන්නේ ජාතියේ මුරදේවතාවන් වශයෙන්, බුද්ධ දර්ශනයේ මුරදේවතාවන් වශයෙන්, බෞද්ධ සංස්කෘතියේ මුරදේවතාවන් වශයෙන්. බෞද්ධ සංස්කෘතිය බිහි වෙන්නේ බුද්ධාගමෙන්. බුද්ධාගම බිහි වෙන්නේ බුද්ධ දර්ශනය පදනම් කරගෙන. ඒ නිසා බෞද්ධ සංස්කෘතියට බුද්ධ දර්ශනය පදනම් වෙලා තියෙනවා. බෞද්ධ සංස්කෘතිය කියලා කියන්නේ බෞද්ධ සාහිත්‍ය, බෞද්ධ වත් පිළිවෙත්, බෞද්ධ චාරිත්‍ර වාර්ථ කියන ව්‍යාපාරය. ඒ සංස්කෘති නිසා ජාතික නැටුම් ගැයුම් වැයුම් ආරක්ෂා වුණා. ඒ මූලස්ථාන බවට පත් වෙන්නේ පන්සල්. පන්සල් කියන්නේ ජනතාවට ආතල් දෙන මධ්‍යස්ථාන.
පින්කම් කියලා කියන්නේ පන්සල්වල කිරණ ජනතාවගේ හතර සපේන කාණිවල ඒ වගේ ලෞකික ක්‍රමවලින් තමයි බුද්ධාගම රැකෙන්නේ බුද්ධාගම රැකෙන කොට තමයි බුද්ධ දර්ශනේ රැකෙන්නේ එිනට අද බුද්ධ දර්ශනේ යටපත් වෙමින් පවතිනවා භාවිතයේ අඩුවී යාම නිසා බුද්ධාගම බුද්ධර්ශනේ ආරක්ෂා කරන බුද්ධාගම ආතල් ව්‍යාපාරයක් වශයෙන් කාණිවල ව්‍යාපාරයක් වශයෙන් සංස්කෘතියක් වශයෙන් චාරිත්‍ර ආර්ථ සමුදාවක් වශයෙන් ඒ සංග්‍රහනේ අරසා සල්සා ගැන ව්‍යාපාර කරනවා රස්සාල් කරනවා ඒ සඳහා බුද්ධ දර්ශනේ ප්‍රයෝජන කියලා තියෙනවා ඒ නිසා බුද්ධාගමේ බිහිවෙන දේශකයන් බෞද්ධ ගුරුන් බවට පත් වෙලා තියෙනවා ඒ අය තමන්ගේ ආරක්ෂාව සඳහා කටයුතු කරන දේශපාලන ව්‍යාපාරයට සහභාගී වෙනවා. මේ තින් බලකොට අද බුද්ධාගම මත වී තියෙනවා බුද්ධ දර්ශනය යටපත් වී තියෙනවා. ඒ යටපත් වෙන ප්‍රධාන හේතුව එය ලෞකික ජීවිතයට ප්‍රයෝජනවත් නොවන නිසා. බෞද්ධ දර්ශනයේ හිත යොමු වෙන්නේ ලෝකෝත්තර පැත්තට. ඒ ලෝකෝත්තර පැත්ත කරගෙන යන පුද්ගලයන්ට ඔවුන්ගේ ජීවනෝපායක් සැලසෙන්න ඕන. ඔවුන්ට අවශ්‍ය මධ්‍යස්ථාන සැලසෙන්න ඕන. ගොඩනැගිලි සැලසෙන්න ඕන. ව්‍යාපාර සැලසෙන්න ඕන. අද බුද්ධාගම එක්තරා ප්‍රමාණික දේශපාලන ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙනවා. ආණ්ඩු හදන්න ආණ්ඩු නැති කරන්න පුළුවන් බලගත් ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ බුද්ධාගම නිසා අද දක්වා බුද්ධ දර්ශන ආරක්ෂා වෙලා තියෙනවා. ඒ වුණාට බුද්ධ දර්ශනයට වඩා නූතන සමාජයට බුද්ධාගම ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. ඒ ප්‍රයෝජනවත් වෙන සල්පෙන්නේ ව්‍යාපාරයක් වශයෙන්, ජීවනෝපායක් වශයෙන්, ආතල් සපේන විනෝදාංශයක් වශයෙන්, නැටුම් ගැයුම් වැයුම් සලසන ව්‍යාපාරයක් වශයෙන්. ඒ නිසා පැහැදිලිව අපි තේරුම් ගන්න ඕනේ අද බොහෝ දෙනෙකුට බුද්ධ දර්ශනයේ ප්‍රයෝජනවත් නොවන හිතලුවක් බවට පත් වෙලා තියෙනවා. බුද්ධාගම ප්‍රයෝජනවත් ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙනවා.